IOC ඉන්ධන පෙරොම්මල් ආශ්‍රිතව කිලෝමීටර් ගණනාවක් දිගු පෝලිම් දැකගත හැකි. බොහෝ ඉන්ධන පෙරොම්මල් ආශ්‍රිතව ගැටුම්කාරී තත්ත්වයන්ද වාර්තා වූ අතර ආරක්ෂාව සඳහා පොලිසිය මෙන්ම හමුදාවද යොදවා තිබෙනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පෙරොම්මලක ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් පාලනය කිරීමට මැදිහත් වූ යුද හමුදා සෙබළෙකුට ඒ සිටි පුද්ගලයෙකු තියුණු ආයුධකින් පහර දී තිබෙනවා. ඉන් තුවාල ලැබූ හමුදා සෙබළා ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. මෙලෙස පහර දුන් පුද්ගලයා හමුදා සෙබළාගේ රාජකාරී ගිනි අවේද පැහැරගෙන ගොස් ඇති බවටයි වාර්තා වුණේ. මේ අතර ඉන්ධන පෙරොම්මලකදී හමුදා නිලධාරියෙකු පොලිමේ රැඳී සිටි පුද්ගලයෙකුට පයින් පහර දෙන සිදුවීමක් සමාජ මාධ්‍යයේ හුමාරු වෙනවා. වේවැල් දිනිය ඉන්ධන පෙරොම්හලෙන් අද උදෑසන සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමග එහි රැඳි සිටි ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් මහනුවර කොළඹ මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ල වුණා. හැටන් නගරයේ පිහිටි IOC ඉන්ධන පෙරොම්හලටද දින ගණනාවකට පසුව ලැබුණු පෙට්‍රල් ලීටර 6600ක් ජනතාවට නිකුත් කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණේ වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් පොලිමල රැඳී සිටීම හේතුවෙන්. සූර්ය වැව විහාරගල ඉන්ධන පෙරොම්හලේ ඉන්ධන අවසන් බව ප්‍රකාශ කර තිබියදී අද අලුයම පැමිණි කැබ් රථයක් රහසිගතව ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දැරීමේදී පොලිමල සිටි ජනතාව නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරුණා. දැන් දවස් පහක විතර ඉඳලා ඉන්නෝනේ මෙතන තෙල් ගහන්න බලන්නේ. ඔව්. තෙල් ඉවරයි කියලා ඕක් කරපු වෙල්නේ ඔය දැන් ආයෙ ගහන්නේ නැහැ කියලා. 2:40 වෙලාව මම උදේ ඔතෙන් තනියෙන් ආවා විල බලන් ඉන්නකොට මේ ආමියගේ දැන් ඉස්සරහට ට්‍රක් එක ගැහුවා. ට්‍රක් ගාලා දොරවල් ඇරියා පොම්බේ ඔන් කරා පොම්බේ උඩට ගත්තා. අරගෙන ඉවරලා කට්ටිය අපි කෑ ගහනකොට ට්‍රක් ගාලා ඕක් කරලා ආපහු බැස්ස. ගැහුවේ නැහැ. මෙතන හිටපු ආමියගේ කට්ටිය පොළු අරගෙන අපිට එනකොට අපි කට්ටිය වැටලක් තිබුණා කොහොමද? තුන් දෙනෙක් හතර දෙනෙක් වැටෙන එකාගේ උඩ කවටලා දිව්වේ. අතරමිනි මාතේ මේ පේනෝනේ බොරු රෝගයක් ගිරවල වෙද්දගේ අයිතිකාරයට ඒක ගෙරල් ඉවරල අරන් යන්න ගෙලින්ම බිස්නස් එකකටනේ මේ කළු කඩකාරයේ උන්නේ තෙල් දින රෑ දෙකට තුනට ගහන්නේ මකට ලයිට් නිවල තෙල්ලේ තෙල්ල බයික් දාලා ගියා මෙතන පොලිමේ තෙල් බෝතලයක් විතර බොද්දට තෙඩි දාගෙන ආවා දැන් උදේ ඇවිල්ලා බලනකොට මේ ඇතුළේ මේඩින් විතර ඇතුනේ මම ඉතුරු කියලා ඇතුළට ගත්ත අපරා මේඩින් හරි ඉතුරු වට 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 ඉන්ධන අර්බුදයේ හමුවේ පොදු ප්‍රවාහන සේවයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. අද දිනේ පෞද්ගලික බස් රථ ධාවනය කෙරෙන්නේ 5% ප්‍රතිශතයක් පමණක් බවයි බස් සංගම් පවසන්නේ. පෞද්ගලික බස් රථවලට ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළද අඩාල වී ඇති බවයි පෞද්ගලික බස් සංගම් පෙන්වා දෙන්නේ. ඊයේ දිනේදී ධාවනය වී ඇත්තේ පෞද්ගලික බස් රථ 10ක් පමණයි. පොලිස් නිලධාරීන්ට ඉන්ධන ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවා. ඒ ස්වාධීන රූපවාහිනී 7 පැය වැඩසටහනට එක් වෙමින් පොලිසියට ඉන්ධන ගැටලුවත් ප්‍රබලව තියෙනවද? අවශ්‍ය පහසුකම් වල යම් ආකාරයක දුබලතාවයන් තියෙනවද ඔබතුමාලට? ඔව් අපි නැහැ කිව්වත් දසුන එකක් බොරුවා. මොකද ඒකට හේතුව පොලිස් නිලධාරීන් ඉන්ධන ලබා ගන්න ගියාම විශාල වශයෙන් මහ ජනතාවයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා. නමුත් සමහර වෙලාවට කියනවා පොලිසිය අත්‍යවශ්‍ය සේවයක් නෙමෙයි කියලා. පොලිසිය අත්‍යවශ්‍ය සේවයක් වශයෙන් සුවිශේෂ වශයෙන් ලේඛනගත කරන්න අවශ්‍ය නැහැ. පොලිසිය සාමාන්‍ය දිනවලටත් අත්‍යවශ්‍ය සේවයක්. සාමාන්‍යයෙන් ඕනම පොලිස් අසමක ඉන්ධන අහලක් තියෙනවා පොලිසියට ඉන්ධන ලබා ගන්න වෙන පොලිස් නිලධාරීන් සඳහා වූ වාහනවලට ඉන්ධන ටික වෙන් වෙලා තියෙනවා. ඒක ඉදා ඉඳලම තිබිච්ච දෙයක්. හදිසි අවශ්‍යතාවකදී පොලිසියේ ජංගම රථ සියල්ල ක්‍රියාත්මක වෙන ඕන නිසා. අත්තිකාරමක් ගෙවලා තියෙනවා. අත්තිකාරම සඳහා වූ මුදල් ඒ ඉන්ධන හලේ තියෙනවා. මහ ජනතාවට මේ පොලිස් වාහනවලට ඉන්ධන ලබා ගත කියලා මහ ජනතාවට හානියක් වෙන්නේ නැහැ. දවස් දෙක තුනක් පොලිමේ තිබ්බොත් අපිට නිලධාරීන් නැහැ රාජකාරී කරන්නේ. දැනට පොලිස් මුලස්ථානයේ මේ සම්බන්ධ වැඩපිළිවෙළ සකස් කරමින් යනවා. පොලිස් මුලස්ථානයේ මේ වෙනකොට ඒ සඳහා ඔවුන්ගේ පෞද්ගලික අතුරුපැදිවල අංක ලබා ගැනීම වැඩපිළිවෙළක් සූදානම් කරනවා මේ සම්බන්ධව.